වෛරසයේ ආසාදනය වී මිය යාමෙන් පසුව මාරවිල මූලික රෝහලේ තැන්පත් කර තිබූ කාන්තා මලසිරුර ඊයේ පස්වරුවේ ආදාහනය කිරුණා. ඒ නාත්තණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මූලික අධීක්ෂණය මතයි. මේ කාන්තාව මිය ගොස් ඇත්තේ පසුගිය පස්වැනි දිනවන අතර ඉන්පසු කටුනේරිය ප්‍රදේශයේ පිහිටි මේ නිවසට ගිය හදිස්සි මන පරීක්ෂකවරයා මලසිරුර පරීක්ෂා කර PCR පරීක්ෂණයක් කරන ලෙස නියෝග කර තිබුණා. ඒ අනුව පෙරේදා දිනේ PCR පරීක්ෂණය සිදු කළ අතර එහි වාර්තාව ඊයේ පෙරවරුවේ ලැබී තිබුණා. ඒ අනුව මේ කාන්තාවට කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වූ අතර මේ තත්ත්වය පිළිබඳව නිවැසියන්ට දැනුම් දී මාරවිල මූලික රෝහල වෙත පැමිණ ලෙස දැනුම් දුන්නත් ඊයේ පස්වරු එකවන තෙක් ඔවුන් මාරවිල මූලික රෝහල වෙත පැමිණ තිබුණේ නැහැ. පසුව පස්වරු එකෙන් පසුව පවුලේ ඥාතීන් පැමිණි බව මේ පිළිබඳව කළ විමසීමේදී මාරවිල මූලික රෝහලේ හදිසි මාන පරීක්ෂක පත්මසිරි ගරුසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ නිවසට යන අවස්ථාවේද නිවසේ කිසිවෙකු සිට නැහැ. මාරවිල රෝහල විසින් මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ඊයේ දහවල් මාරවිල පොලිසියද සහාය ඉල්ලා තිබුණා. ඊයේ පස්වරුවේ මාධ්‍ය ඇමතු මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ඊයේ දහවල් මේ ඥාතීන් මාරවිල රෝහල වෙත පැමිණ සිටි බවයි. මේ මරණය හඳුනා ගැනීම සඳහා ඥාතීන් ක්‍රියා කළ යුතු අතර ඊයේ පෙරවරුවේ එය සිදු නොවීම හේතුවෙන් මරණ පරීක්ෂණය සිදු කිරීමේ කටයුතුද ප්‍රමාද වී තිබුණා. මියගිය අයගේ මල්සිරුර ආදාහනය කළේ නාත්තණ්ඩිය වීරහෙන පොදු ආදාහනාගාරයේදී. ඒ ඉතා කිට්ටු ඥාතීන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන්.